වැඩබද්ද 118ට වැඩි කිරීම නිසාත් අනික් පැත්තෙන් වැඩබද්දෙන් නිදහස් කරලා තිබ්බ සමහර භාණ්ඩ ඒ නිදහස් කිරීමෙන් ඉවත් කරපු නිසා මුලින්ම වෙන දේ තමයි භාණ්ඩ හා සේවාවල මිල යම් කිසි ප්‍රමාණයකින් වැඩි වෙනවා. ඉතින් වැඩබද්ද තිබෙම නැති දේවල් වලට බොහෝ වෙලාවට 118කින් භාණ්ඩ හා සේවාවල මිල වැඩි වෙන්න නියමිතයි. වගේම වැඩබද්ද තිබ්බ ඒවයි තවත් දල වශයෙන් 103කින් තමයි වැඩබද්ද වැඩි වෙන්නේ. මෙතනදී කාරණා කිහිපයක් තියෙනවා. මේ වැඩබද්ද කියලා කියන්නේ අර එකතු කළ අගය මතබද්ද. එතකොට සමහර භාණ්ඩ වල ඇත්තටම 118කින්ම වැඩි වෙන්නේ නැහැ. මොකද වැට් එකේ එකතු කළ අගය මත වැඩි වෙන ප්‍රමාණය තමයි මූලික වශයෙන්ම වැඩි වෙන්නේ. නමුත් දැන් මේ ලයිස්තුවෙන් ඉවත් කරලා තියෙන භාණ්ඩ, ඒ කියන්නේ වැට් නිදහසෙන් ඉවත් කරලා තියෙන භාණ්ඩ වලින් පස්සේ ඇත්තරම වැට් නිදහස යටතේ තියෙන්නේ ආබාධිත පිරිස් වලට ආනයනය කරන සමහර භාණ්ඩ, ඒ වගේම ඉරිඟු පිටි, පාන් සම්බන්ධ භාණ්ඩ, විදුලි බිල වගේ දේවල් තාමත් වැට් එකෙන් නිදහස්. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මිල වැඩි වෙන්න තියෙන අවස්ථාව අඩුයි. නමුත් පෙට්‍රල් ඩීසල් වල මිල සාපේක්ෂව 118කට ආසන්න ප්‍රමාණයකින් වැඩි වෙන්න නියමිතයි. මේ අලුත් වැට් සංශෝධනයත් එක්ක 2024 ජනවාරි 1 වෙනිදා ඉඳලා මෙතනදී සිදුවන දේ තමයි සාමාන්‍යයෙන් බදු මුදල වැට් එක වැඩි වෙනවා කියලා කියන්නේ සමහර භාණ්ඩ හා සේවාවල මිල වැඩි වෙනවත් එක්කම ආර්ථිකයේ ටිකක් අපි කියනවා මන්දගාමී වෙනවා, නැත්නම් ආර්ථිකයේ හැකිලෙන්න බලනවා. මොකද භාණ්ඩවල මිල වැඩි වෙනවත් එක්කම ජනතාව පරිභෝජනය කරන්න තියෙන හැකියාව අඩු වෙනවා. මොකද සාමාන්‍ය භාණ්ඩවල මිල 18කින් 103කින් ඒ වගේ මට්ටම් වලින් ඉහළ ගියාට පස්සේ අඩිය වැඩි උනේ නැත්නම් අනිවාර්යයෙන්ම ජනතාවට ඒ භාණ්ඩ වල මිල දරා ගන්න අමාරු වෙනවා. එතකොට උන් පරිභෝජනය අඩු කරනවා. ඉතින් කාගේ හරි පරිභෝජනයක් අඩු කරනවා කියලා කියන්නේ තව කෙනෙක්ගේ ආදායමක් යම් කිසි ප්‍රමාණයකට අඩු වෙනවා කියන එක තමයි ඒක තේරුම. අපි බත් කට් එකක් ගත්තා නම් බත් කට් එකක් ගන්නෙ නැහැ කියලා කියන්නේ ඒ බත් කට් එක විකුණපු කෙනාගේ ආදායම අඩු වෙනවා. එතකොට ආර්ථිකය පොඩ්ඩක් හැකිලෙන්න බලනවා. ඉතින් ඒක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. නමුත් මේ මං හිතන්නේ බදු සංශෝධනය සිදු කරන්න වෙලා තියෙන ආණ්ඩුව අතර ගිරේට අහුවෙච්ච පුවක් ගෙඩියක් වගේ. මොකද අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ආදායම් පිළිබඳව අපි එකඟතාවයක් ඇවිල්ලා තියෙන නිසා ආදායම එකතු කරගන්න ඕනේ. නමුත් අපේ බදු ව්‍යුහය තාමත්ම දුර්වල බදු ව්‍යුහයක් තියෙන. ඉතින් බදු ව්‍යුහය දුර්වල වුණාට පස්සේ පිට වැට් එක හරහා තමයි බදු එකතු කරගන්න පහසුම. ඉතින් ඒක නිසා විය යුතුයි මෙවර වැට් එකෙන් වැඩි ආදායමක් උපය ගන්න බලාපොරොත්තු වෙන්නේ. ගිය ආදායමට වසරට සාපේක්ෂව මේ වසරේ දල වශයෙන් වැට් එකෙන් 100% වගේ වැඩිවීමක් බලාපොරොත්තු වෙනවා ආදායමක් විදිහට රජය උපය ගන්න. පළවෙනි මාස 9 ඇතුළතදී දල වශයෙන් අපේ රජයේ ආදායම 51%කින් වගේ ඉහළ ගියා. නමුත් ඒකෙන් එහෙම 51%කින් ඉහළ ගියත් අපේ තාම අන්තර්ජාතික මූල්‍ය අරමුදලත් එක්ක එකඟ වෙච්ච ප්‍රමාණයට අපිට යන්න හම්බුන්නේ ආදායම පැත්තෙන්. ඉතින් ඒක නිසා දෙවන වාරිකය ලබා ගැනීම සඳහා තමයි මං හිතන්නේ මේ බදු සංශෝධනය කරලා තියෙන්නේ. නමුත් මේකෙන් අනිවාර්යෙන් ජනතාවට ජීවන මිල ඉහළ යනවා. ඒකම උද්දමනයත් යම් කිසි ප්‍රමාණයකට වැඩි වෙයි. මම හිතන්නේ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කියලා තිබ්බ 2%කින් කියලා. ඛනිජ තෙල් මේ ප්‍රමාණයෙන් වැඩි වුණොත් එහෙම සැලකිය යුතු වශයෙන් මට හිතනවා 2%කට වඩා උද්දමනය වැඩි වෙ කියලා. නමුත් උද්දමනය වැඩි වෙනවා කියලා කියන්නේ සමහරට පද්ධතියට මුදල් එකතු කරලා උද්දමනය වැඩි වෙන ඉම්පැක්ට් එකක් මේකෙදී එන්නේ නැහැ. නමුත් භාණ්ඩ හා සේවාවල මහා බැංකුව ගන්න කොළඹ පාරිභෝගික මිල දර්ශකයේ තියෙන භාණ්ඩ ලයිස්තුවේ භාණ්ඩවල මිල වැඩිවීම අනුව තමයි ඒක සිදු වෙන්නේ. අනික් පැත්තෙන් ගත්තොත් එහෙම මූල්‍ය ෆයිනෑන්ෂල් සර්විසස් වලට වැට් එක එක්සෙම් කරලා තියෙනවා. නැත්නම් වැට් එක වදින්නේ නැහැ ෆයිනෑන්ෂල් සර්විසස් වලට. ඒක නිසා පොලි අනුපාතවලට යම් කිසි විදියකට වැඩිවීමක් සිදු වෙන්න තියෙන අවස්ථාව අඩුයි වැට් එක ෆයිනෑන්ෂල් සර්විසස් වැට් එකෙන් එක්සෙම් කරලා තියෙන නිසා. ඒ වගේම අධ්‍යාපන භාණ්ඩ සහ ඒ වගේ සෞඛ්‍ය භාණ්ඩ, එතකොට පෞද්ගලික රෝහල්වල කාමර ගාස්තු වගේ දේවල් වැට් එකෙන් නිදහස් කරලා තියෙනවා. ඒක නිසා ඒවටත් වැට් එක වදින්නේ නැහැ. නමුත් සමස්තයක් විදියට භාණ්ඩ හා සේවාවල මිල වැඩි වෙනවා. එතකොට අර ජනතාවට මේ අවස්ථාවේදී දරා ගන්න තියෙන අර පටිතද කර ගැනීම තවත් පටිතද කර ගන්න සිදු වෙනවා භාණ්ඩවල මිල යම් කිසි ප්‍රමාණයකට වැඩිවීමත් එක්ක. මෙතනදී යෝජනාවක් විදියට අපිට කරන්න පුළුවන් ඇත්තරම ජනතාවගේ මෙතනදී වැඩිපුරම බලපෑම වෙන්නේ ආහාර මත වදින බදු නිසා. නැත්නම් ආහාර මත වදින බදු නිසා තමයි මූලික වශයෙන්ම ආහාරවල මිල ගණන් ඉහළ යන්නේ. ඉතින් ආහාරවල බදු වදින්නේ ඇත්තටම අර ස්පෙෂල් කොමොඩිටි ලෙවි කියලා එකක් දාලා තියෙනවා අලවලට ලුණු වලට ඒ වගේ සාමාන්‍ය ජනතාවට ගන්න පුළුවන්. ඉතින් ඒවට ඒවයි ඒ ස්පෙෂල් කොමොඩිටි ලෙවි එක අනිවාර්යයෙන්ම ඉවත් කරන උන බටර් ඒ වගේ සාමාන්‍ය ජනතාව කන දේවල් වලට ස්පෙෂල් කොමොඩිටි ලෙවි එකක් දාලා තියෙනවා. ආණ්ඩුවෙන් නිතරම ඕක රාත්‍රී මධ්‍යම රාත්‍රී ගැසට් නිවේදන හරහා හිතු හිතු මනාපෙට එහෙම බදු අය කරනවා. ඉතින් ඒක මම හිතන්නේ සාධාරණ නැහැ. වැට් එක මෙච්චරකට වැඩි කරනවා නම් අඩුම තරමේ ජනතාවට සහනයක් ලබා දෙන්න ඒ වගේ ස්පෙෂල් කොමොඩිටි ලෙවිස් දාලා තියෙන ආහාරවලට තියෙන අනිවාර්යයෙන්ම බදු ඉවත් කරලා ආහාරවල මිල ගණන් පල්ලෙහාට අරගෙන එන්නම අවශ්‍යයි. සහ ආහාරවල විවිධත්වය
තත්වයක් ඇති කරගන්නත් අවශ්‍ය වෙනවා ඒ ආහාරවල බදු ඉවත් කිරීම මොකද එහෙම නැති වුණොත් එහෙම ආහාරවල මිල වැඩි වුණාට පස්සේ ඒක දුප්පත් ජනතාවට විශාල වශයෙන් බලපානවා මොකද දුප්පත් ජනතාවගේ ආදායමින් වැඩිම කොටසක් යන්නේ ආහාරවලට එතකොට ඔවුන්ට ආහාරවල මිල දරා ගන්න අමාරු වෙනවා ඉතින් වැට් එක වැට් එකකින් පාම් පිටි වගේ දේවල් අතහැරියට එතනින් එහාට තියෙන ඉතුරු විශාල ආහාර ද්‍රව්‍ය ප්‍රමාණයක මිල අනිවාර්යයෙන්ම අඩු කරන්නේ ස්පෙෂල් කොමොඩිටි ලෙවිස් මධ්‍යම රාත්‍රී දානේ වනම් ඉවත් කරන්න ඕනේ ඒකෙන් දූෂණයකුත් සිදු වෙනවා ඒ වගේම මේකෙදි අර නැවත වරක් ස්ට්‍රැටජික් ඩෙවලොප්මන්ට් ඇක්ට් එකේ අර ඒක අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ගවර්නන්ස් රිපෝට් එකෙත් දාලා තියෙනවා ඒ පනත අහෝසි කරන්න ඕනේ කියලා ඒ ස්ට්‍රැටජික් ඩෙවලොප්මන්ට් ඇක්ට් එක යටතේ තියෙන භාණ්ඩ ආසේවා වලට වැට් එකත් මේකෙන් වැට් වදින් නැති තත්ත්වයට තමයි පත් කරලා තියෙන්නේ ඉතින් මෙතනදී අපිට අවශ්‍ය වෙන්නේ බදු ආදායම රජයට වැඩි කරගන්න ඕනේ නම් කරන්න ඕන මූලිකම දේ තමයි අපේ බදු ප්‍රතිපත්ති මත නැත්නම් බදු මූලධර්ම මත අපි ඉන්න ඕනේ. එකක් තමයි බදු ක්‍රමය සරල වෙන්න ඕනේ. ඒක විනිවිදභාවයක් තියෙන්න ඕනේ. ඒක නිෂේධනාත්මක වෙන්න ඕනේ. සහ බදු ක්‍රමය ස්ථාවර වෙන්න ඕනේ. ඉතින් ඔය හතර කරන්න නම් අර අපි දීලා තියෙන බදු සහන මං හිතන්නේ අනිවාර්යයෙන්ම ඉවත් කරගන්න ඕනේ. ඒ වගේම රාජ්‍ය බැංකුවලට විශාල වශයෙන්ම දේශපාලන බලපෑම් මත විශාල පිරිස් විශාල බදු පොලු සහ මේ බදු පොලු වගේම අනිත් පැත්තේ ණය අරගෙන ඒ ණයවලටත් පොලු තියලා තියෙනවා මං හිතන්නේ බිලියන 600කට ආසන්න ප්‍රමාණයක්. ඉතින් ඒවත් මූලික වශයෙන්ම බලපානවා මේ බදු වැඩි කරලා රජයේ ආදායම වැඩි කරගන්න. මොකද ඒව බොල් ණය විදිහට රාජ්‍ය බැංකුවලට කපා හරින්න සිදු වුණාම ඒක වක්‍රාකාරයෙන් එන්නේ බදු ගෙවන සාමාන්‍ය මිනිසුන්ගේ කරමතට. ඉතින් ඒක නිසා ඒ වගේ දේවල් අනිවාර්යයෙන්ම ක්‍රමවත්ව සහ ඉක්මනින් කරන්න ඕනේ. එහෙම නැතුව ජනතාවට විතරක්ම මේ බර දරා ගන්න ඒ ඒ ඒ ඒ පැත්තට ජනතාවගේ ඇඟ පැත්තටම විතරක් මේක කපන එක මම හිතන්නේ සාධාරණ නැහැ. අනිත් පැත්තෙන් අර ජනතාවගේ ආහාරවල මිල අඩු කිරීම සඳහා මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. හැබැයි වැට් බද්ද සාපේක්ෂව මොකද වැට් එකේදී එකතු කරන අගය මත විතරයි බද්ද අය වෙන්නේ. නමුත් අර අපි ගත්තොත් එහෙම සෝෂල් සිකියුරිටි ලෙවි එක සමාජ ආරක්ෂණ බද්ද වගේ එකක් දැම්මොත් එහෙම 2.5% ඒකේනොත් මුළු භාණ්ඩ හා සේවාවල බද්ද වියදම සෑහෙන්න එක දිගට කැස්කේඩින් ඉෆෙක්ට් එකක්. මොකද බදු මත බදු වදිනවා ඒ වගේ එකක් දැම්මොත් එහෙම ඊට වඩා වැට් එක මං හිතන්නේ සාධාරණ බදු ක්‍රමයක්. නමුත් ඒකේ තේරුම වැට් එක හැමෝටම වැඩි කරපේක සාධාරණයි කියන එක නෙමෙයි. නමුත් අර ස්පෙෂල් මේ සෝෂල් සිකියුරිටි ලෙවි එක වගේ එකක් නැතුව වැට් එක හරහා එක ඇඩ්ජස්ට් කරන එක සාධනීයයි. නමුත් මං හිතන්නේ මේ වැට් එක වැඩි කළා ජනතාවගේ ආහාර මිල වැඩි වීම සම්බන්ධයෙන් නම් එකඟ වෙන්න අමාරුයි. ඒක ආහාර මිල අඩු කරන්න අර ආහාර සඳහා තියෙන බදු අනිවාර්යයෙන්ම අවම කිරීමක් සිදු කළ යුතුමයි.